व्यवहारे निर्मात्रु आचार्य एटी आयरते अभिनंदने किरीमे उत्तरेट पैमिनी ओब सैम सादरेन पिलिगन्नवा अद अपी एतुमागे जीविते तवत् वैदगत संधिस्थानयक मेहि सलकुणु करन्नट बलापोरोत्तु वेनवा आचार्य एटी आर्यरत्न महता 1958 सिट 1962 दक्वा कालय तुल गुरुवरयेकु वशयेन कोलंब नालंदा विद्यालये सेवे यदी सिटिया इतिन नालंदाव नियोजने करमिन एहि आदि शिशुयेक लेस मेम उलेल मेहेवीमट लबीम मट लबुनु भाग्यक सह गौरवयक विदियट मा सलकनवा सिंहलेन विद्या विषय इगेनीम मेरटट हुलु कर हिटपु नालंदा विद्यालाधिपति एन डब्ल्यू करुणानंद मैतितुमागे पालन समये तरुण आर्यरत्नयन सर्वोदय व्यापारे दी किरीमे अडितालम सकस करनु लैबुआ ए अनुव नालंदावे सिटी गुरुवरुन सह सिसुन लंकावे दिलिंदु गम्मानवर पैवति श्रमदान कंदवरु वेत सहभागी करवीमट उनंदु केना आर्यरत्न महता नालंदावे गुरुवरयेकु लेस सेवे करन अतुरतुर तमयि එතුමාට 1969 වර්ෂයේදී ප්‍රජානායකත්වයේ බගැන්වීම වෙනුවෙන් ෆිලිපීන රජයෙන් පිරිනැමෙන රමෝන් මැක්සේසේයාගේ හිමිකර ගැනීමේ වාසාව ලැබින්නේ. එය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී කාරණාවක් වුණා. මෙම කෙටි හැඳින්වීම සිදු කරේ මෙම සභාවේ සිටින ඔබ සැමගේ මතකයන් අලුත් කරලීම වෙනුවෙන්. ආර්ය පිනි මිනි පියමන් අභිනන්දන උලෙලේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කරන මෙන් සර්වෝදේ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ චාමින්ද රාජකරුණා මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුති රජේව. හේනිපොළ ගුණරත්න ස්වාමින් වහන්සේ, ඒ වගේම කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර සංඝ රත්නයන්, ඒ වගේම කිතුනු හින්දු ඉස්ලාමීය ආගම් නියෝජනය කරමින් අද මෙම අරිය මිනි පියමන් මාර්ගගත වැඩසටහන හා සම්බන්ධ වෙන අප සම්බන්ධ වෙන සියලුම ආගමික පූජක ප්‍රසාදින් වහන්සේලාගෙන් ගෞරවපූර්වකව අවසර පතමි. අද 2021 වර්ෂයේ නොවැම්බර් මාස 5 වනදා අද අපට සරෝදේ පෞලිය අපි සියලු දෙනාට වගේම ශ්‍රී ලංකාවට ඒ වගේම මුළු ලෝකයටමත් ඉතා වැදගත් දිනයක්. අද අප සරෝදේ නායක ආචාර්ය ඒටි ආරියරත්නයන්ගේ 90 වන උපන්දිනය සමරනවා. COVID-19 අර්බුදය තිබුණ නැත්නම් මුහුණට මුහුණලා හමු වෙලා අපේ ආදරය, ගෞරවය, සෙනෙහස එතුමන් සමග බෙදා ගන්න තිබුණා. නමුත් එම ආදරයට, සෙනෙහසට, ගෞරවයට කිසිදු බාධාවක් නොවෙන්න අද අපි සියලු දෙනා මාර්ගගතව එතුමන් සමග සම්බන්ධ වෙලා අරියබිනි පියමන් මාර්ගගත හමුව සමග අපහා ලොව විවිධ රටවල් නියෝජනය කරමින් මෙම ශ්‍රී ලංකාවේ සියලු පරිපාලන දිස්ත්‍රික් නියෝජනය කරමින් අතිවිශාල සංඛ්‍යාවක් ආරිරත්නයන්ට ආදරය කරන විශාල පිරිසක් අපිත් එක්ක මේ මොහොතේ එක් වෙලා ඉන්නවා. විවිධ රටවල විවිධ වෙලාවන් තුල වුණත් ඒ සියලු දෙනා තමන්ගේ සියලු වැඩ කටයුතු මොහොතකට නතර කරලා අපිත් එක්ක ඒකාත්මික වෙලා ශ්‍රී ලංකාවෙන් එතර සිටත් ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් සිය ගණනක් ගම් දනව නියෝජනය කරමින් අපහා සම්බන්ධ වන සියලු දෙනා ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න දෙන්න මට අවසර. විශේෂයෙන්ම අද දින ප්‍රධාන දේශනය සමග අපහා එක්වන විශේෂඥ වෛද්‍ය දැන් සීකල් මැතිතුන් සහ ආරාධිත දේශනය සමග අපහා එක්වන ආදි නාලන්දීය ආචාර්ය සරත් ගුණපාල මැතිතුන් ආදර බහුමානෙන් යුක්තව පිළිගන්න දෙන්න මට අවසර. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, රාජ්‍ය රාජ්‍ය නොවන ආයතන, සර්වදේශ සම්මුදාන සමිති, ගම්මාන නියෝජනය කරමින් අද අප හා සමග සෙනෙහසින් එක්වන සර්වදේ පවුලේ සියලු දෙනාත් මා පිළිගන්නේ ඉතාමත්ම බැතියෙන්. ලෝකයේම ආර්ය රත්නයන් ගැන කතා කරන්න සූදානම් වෙන මොහොතේ ඒ හඬට සමන් දෙන්නට මාහට නිහඬවන්න දෙන්න අවසර. බොහොම ස්තුතියි. ස්තුතියි දෙකරුණා මහතා. අභිනන්දන උළෙලේ මීළඟ කාර්යභාරය ලෙසින් භාවනා වැඩසටහන මෙහෙයවීමට සහ ආචාර්ය ඒටී ආරියරත්නයන්ට ආධ්‍යාත්මික වශයෙන් ආශිර්වාද කිරීමේ උතුම් කටයුත්තට ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ සහ ලෝ ප්‍රකට සතිපට්ඨානයේ සරල ඉංග්‍රීසියෙන් යන ග්‍රන්ථයේ කතුවර අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන හිමියන්ට මා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා.
ගෞරවනීය මහා සංඝයා වහන්ස ලෝකේ පුරාම වැඩ ඉන්න මහා සංඝයා වහන්සලා මේ උත්සවයට සහභාගී වෙනවා ඇතේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ලෝකේ නොයෙකුත් රටවල් වලින් මේ උත්සවයට සහභාගී වෙන පිරිස ඉන්න බව මම දන්නවා. දැන් අපට පේනවා විශාල පිරිසක් ඉන්න බව. ටීඒ ආරිරත්න මහත්මයා කියන්නේ මුළු ලෝකේම දන්න මහත්මයෙක්. ඒ මහත්මයාගේ මේ සත් කාර්යය ලෝකේ හැම රටක්ම පිළිගන්න දෙයක්. ඒ වගේම මේ සර්වෝදය කියන වචනය පරිසමාප්ත්‍යර්ථයෙන්ම ලෝකයට අඳුන්වා දුන්න මහත්මයෙක්. මේ බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බලපුවාම මේ කිරිගහක් වගේ. මේ කිරිගහට මේ කොතනින් ඇන්නත් පිට වෙන්නේ කිරි. ලොකු කුඩා මහලු තරුණ ආගම් ආදී කිසි බෙහෙතයක් නැතුව කවුරු කොහොම මේ ගහට කොතෙන්ට ඇන්නත් පිට වෙන්නේ කිරි. ඒ වගේ මේ සර්වෝදය කියන ඒ සංකල්පය ඉදිරිපත් කළ ඩොක්ටර් ඒ.ටී. ආරියරත්න මහත්මයාගේ මේ සංකල්පයෙන් ලෝකෙ පුරාටම විහිදෙන්නේ හොඳ හිත. කවුරු කොතන කතා කළත් සර්වෝදය ගැන කතා කරන්නේ හොඳ හිතින්. එතුමා එක පටන් ගත්තේ හොඳ හිතින්. කරන කියන වැඩ කටයුතුත් හොඳ හිතින්. ඒ නිසා මුළු ලෝකයේම මේ සර්වෝදය ගැන කතා කරන්නේ බොහොම උද්දාමයකින් යුක්තවයි, සතුටකින් ප්‍රීතියකින් යුක්තවයි. ඒකයි අපිට මේ සර්වෝදය ගැන හැම වෙලාවෙම සතුටක් ඇති වෙන්නේ. ඒ නිසා අපි ඒ මහත්මයාගේ ඒ උතුම් කාර්යය, එතුමාට දැන් අවුරුදු 90ක් වුණත් ඒ කාර්යය නම් ඊට වැඩිය බරපතලයි. ඒ කියන්නේ එතුමා තව අවුරුදු 200ක් හිටියත් මේ සර්වෝදයෙන් ආරම්භ කරපු ක්‍රියාමාර්ගය දුර්වල වෙන්නේ නැහැ. ඒකට සුදුසු පිරිසක් හදලා ඉන්නවා, සුදුසු වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා, සුදුසු තැන්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මේ සර්වෝදය කියන වචනාර්ථ වචන ඒ නමටම ගැළපෙන විදිහට ලෝකයේ පිරිසක් සකස් කරලා ඉන්නවා. ඒක සකස් කරන්න එතුමාට හැර වෙන කිසි කෙනෙකුට බෑ. ඒකයි අපි එතුමා ගැන විශේෂ ගෞරවයක්, සැලකිල්ලක්, භක්තියක්, ආදරයක් තියන්නේ. අපි ළඟින් ඒ මහත්මයා ආශ්‍රය නොකළත් ඒ මහත්මයාගේ කීර්ති නාමය මුළු ලෝකේ පුරාම තියෙන හින්දා ළඟින් ආශ්‍රය නොකළට ළඟ ඉන්න කෙනෙක් වගේ අපට පේනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා, "දූරේ සන්තෝ පකාශන්ති, හිමවන්තෝ පබ්බතෝ, අසන්තෙත්ත නදිස්සන්ති, රත්තිකිත්තා යථාසරා" කියලා. මේ හිමාලයේ පර්වතය බොහෝම ඈත ඉඳගෙන වුණත් පේනවා. නමුත් මේ ළඟම තියෙන මේ පර්වතය එහෙම දුර පේන්නේ නැහැ. ඒක හරියට මේ රෑ විදපු ඊතලයක් වගේ කියනවා. අර ඈත තියෙන මහා මේ හිමාලයේ වනය කොච්චර දුර හිටියත් හොඳට පේනවායි කියනවා. ඒ වගේ මේ උතුම් වැඩ කරන මිනිස්සු ළඟ නොහිටියාට කොච්චර ඈතින් හිටියත් අපට පේනවා. අපට ඒ ගැන හිතන්න පුළුවන්. මේ ළඟ ඉන්නවා ඊට වඩා මේ තරුණ කට්ටිය, නොයෙකුත් කටයුතු කරන කට්ටිය, ඒ ගැන කට්ටිය ගැන එච්චර ලෝකේ ප්‍රසිද්ධියක් නැහැ. මිනිස්සු එච්චර දන්නේ නැහැ. මෙතුමා මේ ප්‍රසිද්ධියටවත්, කීර්තියටවත්, ලාභ ප්‍රයෝජනවලටවත් නොවෙයි මේ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ ඉතාම උතුම් අදහසකින්. ඕනෑම දෙයක් උතුම් අදහසකින් ආරම්භ කළාම ඒක හැමදාම දිගින් දිගට වැඩි වෙනවා, මල්ඵල දරනවා, කාටත් ප්‍රයෝජනවත්, කාටත් හැමදෙනාට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අද මං හිතනවා මේ වෙලාවේ තවත් නොයෙකුත් දෙනා එතුමා ගැන කතා කරන්න ඉන්න හින්දා මම මේ ඉතාම සුළු පණිවිඩය
එතුමා වෙනුවෙන් ලෝකයටම ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම මේ කෝවිඩ් 19 හින්දා මේ මේ වැඩි එතුමාගේ ඒ උපන්දිනයට ළඟට එන පිරිසට වැඩි ඈතින් ඉන්න පිරිස වැඩි වුණා. එතුමා කෝවිඩ් නොතිබුණා නම් සමහර විට 1000ක් සමාරක් ඒ ළඟ ඉන්න රටේ ඉන්න කට්ටිය විතරක් එක් වෙන්න පුළුවන්. ලෝකේ හැමදෙනාම ඔච්චර දුර යන එකක් නැති වෙයි. නමුත් කෝවිඩ් එකට පිංසිද්ධ වෙන්න දැන් මුළු ලෝකයේම රටවල් මහා ගණනාවක මිනිස්සුන්ට මේ උත්සවයට මෙහෙම සහභාගි වෙන්න ලැබුණා. ඒකත් එතුමාගේ භාග්යක් කොට අපි සලකනවා. අර හොඳ හිතින් කරපු වැඩේ හින්දා නරක කාලයක වුණත් ඒ හොඳ හිතට ගැළපෙන විදිහට විශාල පිරිසක් සහභාගි වෙන්න පුළුවන් වෙලා ඒ විශාල පිරිසගේම ආශිර්වාද එතුමාට ලැබෙනවා. එතුමාට දැන් 90ක් වෙනවා. මට වැඩි අවුරුදු 3යි බාල. නමුත් මට වඩා හුඟක් ලෝකෙ ප්‍රසිද්ධ ලෝකේ වැඩ කරපු කෙනෙක්. ඒ නිසා අපි එතුමාට තව තවත් නිදුක් නිරෝගීව බොහෝම කලක් මන් දන්න කොච්චර කලක්ද කියලා අවුරුදු 50ක් 100ක් වුණත් කමක් නැහැ. ඔය වැඩ කටයුතු වලට ආශිර්වාදයක් දෙමින් ජීවත් වෙන්නට නිදුක් නිරෝගී භාවය ලැබේවයි කියලා අපි ආශිර්වාද කරනවා. එතුමාට තුන් රංගේම සරණයි. සාදු සාදු සාදු. ආචාර්ය ඒටි ආරිය රතයන් සදිසනිපුනේ ඔව් සරුදේ සමග පමණක් බදුවේ නොවේ. සාහිත්‍ය, කලා, සෞන්දර්ය ආදී විෂයන් රසකට ඇලුම් කළ අයෙක්. එතුමා විසින් විරචිත එතුමාගේ හිතවත එක්වන ආචාර්ය පණ්ඩිත අමරදේවයන් විසින් ප්‍රථමයෙන් ගායනා කළ ස්වභාව ශක්ති ගීතය ඔබේ හදවතට සමීප කරවමින් මියුරු හඬින් ගායනා කිරීමට විශාරද ජගත් වික්‍රමසිංහ මහතාට මා ආරාධනා කර සිටිනවා. අපි දැන් ස්වභාව ශක්තිය විඳින ක්‍රමය. स्वभाव शक्ति सजीव शक्ति विश्व धर्म शक्ति मित मुदिता गुण चित्त वेदरी स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु स्वभाव शक्ति सजीव शक्ति विश्व धर्म शक्ति मित मुदिता गुण चित्त वेदरी स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु आहस पोलोव तिर सद तरु तुरुलिय देव बंब मिनिसुन नगर सरिन आहस पोलोव तिर सद तरु तुरुलिय देव बंब मिनिसुन नगर सरिन हद तुल तेक पी महासवि यक्वि साम किरन जननी जननी स्वस्ति सिद्धि जयतु सिरि दलदा सिरि महाबोरन मेलि महासे मा समिदुन सवियै सिरि दलदा सिरि महाबोरन मेलि महासे मा समिदुन सवियै हद तुल एकवि महासवियक्वि साम किरण चलनि जननि स्वस्ति सिद्धि जयतु स्वभाव शक्ति सजीव शक्ति विश्व धर्म शक्ति मित मुदिता गुण चित्त वेदरी
स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु। महाराय गिरी वेरद में गुण गिरी हनु सविय नागदीप कैलरिय सिरी समनुल गिरी सिरी पा सविय हद तुल महासविय साम किरण जननी जननी स्वस्ति सिद्धि जयतु। स्वभाव शक्ति सजीव शक्ति विश्व धर्म शक्ति मित मुदिता गुण चित्त वेदनी स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु। स्वभाव शक्ति सजीव शक्ति विश्व धर्म शक्ति मित मुदिता गुण चित्त वेदनी स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु स्वस्ति सिद्धि जयतु जयतु स्वस्ति सिद्धि जयतु। आचार्य एटी आर्यरत्न मेतितुंगे दशक नवेक जीवन चरिते सारांशगत किरीम किसी सहित पासु नैत एय अद्वितीय दशक नवय नमुत मे अतिशय बार दूर अभियोगे बारगत චාමින්ද රාජකරුණා මහතාට මා දැන් ආරාධනා කරනවා දශක 9ක උත්තුංග දිවියක පිටතහන් මිනිත්තු 9ක් තුල බහා ඔබ වෙත ඉදිරිපත් කරන්නට දශක 9ක දිවියේ සමරු මතකය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යෙන් ඉදිරිපත් කරන්නේ චාමින්ද රාජකරුණා මහතා। එහෙනම් සිළු දිනාගෙම නැවතත් අවසර පතනවා අපේ මන්දනේ වෛද්‍ය රජීව් කිව්වා වගේ සුළුපටු කාර්යයක් නෙවෙයි පිටිපස්ස මම ගැන විශ්වාසය තිබසියු දෙනාට මගේ භක්ති ප්‍රණාමය පුද කරනවා। ඉතින් අපේ ලොකු සර් ආචාර්ය ඒටි ආරියරත්නයන් අද දින 90 සපුරනවා। ඉතින් ඒ වෙනුවට අපි සියලු දෙනා එකතු වෙලා ඒ වෙනුවෙන් අපි එතුමාට සුබ පතන්න දෙක් වෙච්ච දවසේ එතුමාගේ ජීවිතයේ දශක 9 ගෙවුනේ කොහොමද කියලා ඊටාම කෙටියෙන් ගෙනහැර දක්වන්න තමයි මම මේ සූදානම් වෙන්නේ। ශ්‍රී ලංකාවට එවගේම ලෝකයට අපි කතා කරා ස්වභාව ශක්ති සජීව ශක්ති එවගේම විශ්ව ධර්ම ශක්ති ගැන මේ සියලුම ශක්තියින්ගේ පෝෂණය වෙච්ච පුතෙක් උපන්නා ඒ 1931 වර්ෂයේ නොවැම්බර් මාස 5 වෙනි දින පන්සල පහළ ගෙදර උණ වටුනේ මේ අපේ තාත්තා හෙන්රික් චිනදාස එවගේම අම්මා රොසලිනා ගජදීරාරච්චි මාතාව ඉතින් ඉතාමත්ම සුවිශේෂ එවගේම පින්වන්ත පුතෙක් උපදුනා සමාජට ඔවුන් දෙබලත් හිතන්න නැතුව ඇති ඒ පුතුණුවන් කවදාරි දවසක මේ විදියට මේ රට ලෝකය එවගේම මේ විශ්වය ජය ගන්න පුතෙක් වෙයි කියලා। ඉතින් පුංචි කාලේ අපේ ආර්ය රත්නයන්ගේ පළවෙනි දශකයේ ගත්තාම පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුරේ ගමේ පන්සලේ උණුවටුන ප්‍රාථමික පාසලේ ඒ වගේම දෙවන ලෝක යුද්ධ කාලයේ මැද්ද කන්ද බෞද්ධ මිශ්‍ර පාසලේ ඊට පස්සේ ගාල්ලේ උණුවටුනේ බොනවිස්තා විද්‍යාලයේ වගේම මහින්ද විද්‍යාලයේත් අධ්‍යාපනය ලබන්න එතුමා පින්වන්ත වුණා। ඉතින් පුංචි කොළු ගැටියෙක් වුණාට එතුමා අනිත් කොළු ගැටව වගේ නෙවෙයි ඊට වඩා ලොකු ශක්තියක් ලොකු දර්ශනයක් දැක්මක් තිබුණා කියලා පුංචි කාලේ නම් දැක්කයි කිව්වා। ගමේ හිටියා කොහොමදරු නිෂ්පාදනය කරන දුප්පත් මිනිස්සු මේගොල්ලන්ව සූරාගෙන කෑවා වෙලෙන්දා। ඉතින් ආර්ය රත්නයන් බැලුවා මොකද මේකට කරන්නේ කියලා කරලා ඒ කාන්තාවෝ ඒ පුරුෂයෝ ගමේ දුප්පත් මිනිසුන් එකතු කරලා ඒගොල්ලන්ගේ කොහු නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතියක් හදනකොට ආර්ය රත්නයන්ට මන් දන්න විදිහට අවුරුදු 14ක් 15ක් වුණා විතරයි. ඉතින් එතුමා ඒ ලක්ෂණය ඒ ගුණය මං හිතන්නේ එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 90ක් එක දිගට ඉදිරියට ගෙනිච්චා. ඒ වගේම මං හිතන්නේ ප්‍රජා සේවය සංවේදී මිනිසෙක් වගේම ක්‍රීඩාවටත් එතුමා බොහොම දක්ෂයි කියලා ආරංචියක් තියෙනවා. මහින්ද විද්‍යාලයේ 1951 ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වෙලා තියෙනවා අපේ ආර්ය රත්නයන්.
ඊට පස්සේ ජීවිත යනකොට මං හිතන්නේ ආර්යරත්නයන්ගේ ජීවිතේ ලස්සනම තැනක් මං හිතන්නේ එනවා අපේ 1960 ගණන්වල 50 ගණන්වල එතුමන්ගේ ජීවිතයේ තුන්වෙනි දශකයේ තුන්වෙනි දශකයේ හරිම සුවිශේෂයි මං හිතන වචන කීපයක් වැදගත් එකක් තමයි මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය ඊට පස්සේ නාලන්ද විද්‍යාලය ඊට පස්සේ කනතුළුව මේ හැම දෙයක්ම මේ තුන්වෙනි දශකයේ සිදුවෙන වැදගත් සිදුවීම් ඉතින් ඉස්ලාම ආර්යරත්නයන් ජීවිතේ පටන් ගන්නවා අභ්‍යාසලාභී ගුරු එක් විදියට ගමේ පාසලේ ඒ වගේම බොන විස්තාවේ අභ්‍යාසලාභී ගුරුවරයෙක් විදියට ගුරුකමේ යෙදෙනකොට එතුමන්ට දැනෙනවා මේ ගුරුකමේ තියෙන වටිනාකම ඒකත් එක්ක ලෝකයේත් එක්ක සිසුන් එක්ක සිසුන්ගේ ජීවිතය ගොඩනගන්න සිසුන්ගේ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුලේ ප්‍රජාවේ ජීවිතය ගොඩනගන්නත් මේ ගුරු වෘත්තිය තුලින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා එතුමට වැටහෙනවා ඊට පස්සේ එතුමාට 1951 වර්ෂයේදී අවස්ථාව ලැබෙනවා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට යන්න. ඉතින් මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ගිහිල්ලත් එතුමා නිකන් හිටියේ නෑ. එතුමා ඒ කණ්ඩායමත් එක්කත් ශ්‍රම දානවල ඒ වගේම ප්‍රචාර කාර්යයන්වල යෙදුණා. මෙහෙම යනකොට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ නික්ුණාට පස්සේ එතුමාට හම්බ වෙනවා ඒ එතුමාගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව. ඒ තමයි කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට පත්වීම ලැබෙනවා. ඉතින් 1958 දී නාලන්දාවේ ගුරු ගුරුරෙක්ුණු ආරිරත්න මෙතුමා මුළු ශ්‍රී ලංකාවටම වගේ මුළු ලෝකෙටම ගුරුරෙක්ුණේ අපි කාටවත් අදාහ ගන්න බැරි විදියට මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ධර්ම ගුණසිංහ මෙතුඳු මම හිතන්නේ අපේ ලොකුසගේ මුළු ජීවිත කාලෙ හිටපු හොඳම කලන මිතුරා අපින් අතර වෙන් වී ගියත් ඊට අවුරුදු දෙක තුනකට කලින් එතුමාවත් මම මේ අවස්ථාවේදී නාලන්දේ වෙනුවෙන් මතක් කරන්න කැමතියි. ඉතින් අපේ නාලන්දේට ගියාම ලොකුසට හැමදාම දැනෙන්නේ ඒ නාලන්දෙන් දැනෙච්ච ඒ ගුණසුවඳ නාලන්දෙන් ලබාගත් ජීවිත පරිචය තමයි එතුමා ජීවිතේ පුරාමට ඉදිරියට ගෙනියේ. ඒක එකම මං හිතන්නේ ගුණදාස ලියනගේ මහත්මයාගේ දෙල්ගහ යට ගෙදර විප්ලවය අපි කියවුවා නම් මේ දෙල්ගහ යට ගෙදර හරිම වැදගත් තැනක්. ඇයි වැදගත්? දෙල්ගහ යට ගෙදරින් තමයි මං හිතන්නේ ආරිරත්නයන් සම්පූර්ණයෙන්ම මේ සමාජ ලෝකෙ නැත්නම් විශ්වයත් එක්ක බැඳෙන්න පටන් ගත්තේ. මරදානේ පදිංචියට ඇවිල්ලා නාලන්දේ වැටට යනකොට හැම දෙයක්ම ලේසි පාසු නැහැ. සමහර වෙලාවට නපුරු බලවේග තියෙනවා. සමහර වෙලාවට විප්ලව කරන්න ලේසි නැහැ. දෙල්ගහ යට ගෙදර ඉන්න ගමන් නාලන්දට යන ගමන් බැලුවා එතුමන් සමහර තරුණ තරුණියෝ නොමග යොමු වෙලා සමාලයට මත් ද්‍රව්‍ය මත් පානය වෙන්න පුළුවන් සමාලයට නොමනා කටයුතු වල යෙදෙනවා. එතුමා පුළුවන් තරම් උත්සාහ කරා ඒව වළක්වන්න. එහෙම වුණාම අපි කිව්වා වගේ හොඳ බලවේග වගේම නපුරු බලවේගත් ඉස්මතු වෙලා අපි හැමෝම දන්නේ මේ චොප්පේ කියලා මරදාන හිටපු දාමරිකෙක්ට කොන්ත්‍රාත්තුවක් හම් වෙනවා ආරිරත්න මහත්මයාට පාඩමක් උගන්වන්න. ඉතින් ආරිරත්න මහත්මයාට චොප්පේ පාඩමක් උගන්වන්න බලන් ඉද්දි ආරිරත්න මහත්මයා කියලා චොප්පේට පාඩමක් උගන්වනවා. චොප්පේගේ ගෙදරටම ගිහිල්ලා කියනවා මගේ ලේයින් මාව මරලා මට තුවාල කරලා නාලන්දාව පිරිසිදු කරන්න එපා මාව මරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දැම්මම මරන්න කියලා. ඒ වදන් වලට චොප්පේ අපි නාලාගිරි දමනය ගැන කතා කරන අපේ ආමතුරුනේ චොප්පේ දමනය මුණු පාර ආරිරත්න මහත්මයාට මරදානේ ඒ වගේම ජීවිත කාලෙ පුරාවට චොප්පේ ජීවත් වෙලා ඉන්නකම් ආරක්ෂාව සපයන්නත් චොප්පේ කටයුතු කරා. ඉතින් එතනින් එහාට නාලන්දේ අපි දන්නවා ඉතාමත්ම ලස්සන තෝතැන් එකට යනවා. ඒ තමයි අපි මේ කනතුළු ගම්මා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බින්ගිරිය ප්‍රාදේශ ලෙක්කම් කොට්ටාසේ තියෙන කනතුළු ගම්මානට 1958 ආරිරත්න මැතිතුමා යනවා ඒ සමාජ කීවීමත් එක්ක. සමාජ කීවීම නගරේ වුණත් ගමේ වුණත් ඒ දෙකේම වෙනසක් නැහැ. ඒ හැමතැනම තියෙනවා වෙනස්කම්. ඒ හැමතැනම තියෙනවා විභේදන. ඒ හැමතැනම තියෙනවා ભેද. මේ දේ හරියට තේරුම් ගත්ත ආරිරත්න මැතිතුමන් නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් වගේම ගුරුවරු පිරිසක් එක්ක ස්වේච්ඡාවෙන් යනවා මේ කනතුළු ගම්මානෙට. කනතුළු ගම්මානේ මන්තරේ ලෝකෙින් පොඩ්ඩක් පිටස්සරව තිබ්බේ. මිනිස්සු සැලකුවේ නැහැ. ඒ වගේ මිනිස්සු පොඩ්ඩක් ආව ගියත් අඩුයි. නමුත් ආර්ය රත්න මැතිතුමන් මේ ගමට ගිහිල්ලා ගමේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ සති කඳවුරත් එක්ක ග්‍රාම සංවර්ධන සහ ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවයි කොළඹ නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය තමයි මේකට මුල පුරන්නේ. ඇත්තටම මේ ඔරිජිනල් නැත්නම් ඒ පළවෙනි පෝස්ටරේ කියවෙන්නේ කනතුළුව නොදියුණු ගමේ පැවැත්වෙන අභ්‍යාස සහ සේවා කඳවුරු ව්‍යාපාරය කියලා. ඉතින් කනතුළුවේදී මේක ඉතාම සාර්ථක වෙනවා. ගමේ මිනිසුත් එක්ක ජීවත් වෙලා ගමේ මිනිසුන්ගේ අවශ්‍යතාවය අඳුරගෙන ගමේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට ගමේ මිනිසුන් ලව්වම් උත්තර හොයන්න ආරිරත්න ඇතුළු කණ්ඩායම මෙහිදී කැප වෙනවා. ඊට පස්සේ මේ ඉල්ලීමත් එක්ක කනතුළුවේ මානාවට එතනින් මෙහාට රට පුරා ශ්‍රමදාන කඳවුරු දහස් ගණනක් මේ ආකාරයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ ගමන මේ විදියට ගොඩාක් පිරිසක් එක්ක එකතු වෙලා ඉස්සරහට යනවා. මේ ගමනට මිනිසුන් එකතු වුනේ ස්වේච්ඡාවෙන්. නැති බැරි මිනිසුන් නෙමෙයි, අබල දුබල මිනිසුන් නෙමෙයි, ඉතාම ශක්තිමත් මිනිසුන්, ඒ වගේම ඉගෙන ගත්ත මිනිසුන්, ඒ වගේම රට ජාතිය ගැන මිනිසුන් ගැන හැඟීමක් තිබ්බ මිනිසුන්, ඒ වගේම ඒ හැඟීම
දැකලා එහෙම හැඟීමක් නැති අය මේ ගමනත් එක්ක එකතු වුණා. මෙතනදී ඇත්තටම අපි අද කතා කරන සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් පාවිච්චි කරමින් මේ ගම්මානවල තියෙන මූලික දශවිද අවශ්‍යතා අඳුරගන්න ආර්ය රත්නයන් ඇතුළු කණ්ඩායම සමත් වෙනවා. ඉතින් ගමන ජීවිත ගමන තනියෙන් යන්න බෑ. මෙහෙම යන ගමනේදී ඉතාමත්ම ලස්සන ඒ වගේම ඉතාමත්ම කදිම පෞරුෂයක් තියෙන ඒ වගේම තමන්ගේ ජීවිතේ සමාජ ව්‍යාපාරයේ සමාජ වැඩවලට කැප කරන්න කැමති මේ නීතා ධර්මචාරී කියන යුවතිය ආර්ය රත්නයන්ට හමු වෙනවා. නීතා ධර්මචාරී යුවතිය විශේෂ විද්‍යාලය අධ්‍යාපනය ලැබලා අපි බාල දක්ෂිකාවක් විදියට සමාජයට වැඩක් කරන්න මිනිසුන්ගේ දුක හඳුනගන්න දුක ගඳ සුවඳ හඳුනගන්න එළියට බැස්ස අපිටයි. ඉතින් එතුමා තෝරගන්නවා මේ යුවතිය තමන්ගේ ජීවන සහකාරිය අපේ ජීවිතේ කැදල්ල හදන්න. අද ඒ කැදල්ල ඉතාම සුන්දර කැදල්ල මං හිතන්නේ මුළු ලංකාවටම ලෝකෙටම ආදර්ශයක් වෙන්න පුළුවන් කැදල්ල ආර්ය රත්න මැතිතුමාට මේ නීතා ධර්මචාරී යුවතියත් එක්ක ඒ කැදල්ලෙන් හදන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන්නේ නාලන්දේ ගමන දැන් ටිකක් අමාරුයි. දෙල්ගහයට ගෙදර පොඩ්ඩක් ඉඩකට මදි. සරුවේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් ආරිරත් මහත්මයා කල්පනා කරනවා දැන් මොකද කරන්න කියලා. ඉතින් හොඳ වැඩවලට දේව ආශිර්වාදේ අපි කියනවා වගේ හැම වෙලේම තියෙනවා. මේ මෙරිල් ඒ ෆනෑන්ඩෝ කියලා මහත්මයෙක් ඉන්නවා බෝගල පතරේ හිමිකරුවන්. ඔවුන්ගේ නිවසක් තියෙනවා මෙත්මෙතුර කියලා මොරටුවේ ආවතමත් පාරේ අවුරුදු 150ක් විතර පැරණි ඉතාමත්ම වටින ඒ වගේම පෞරාණික ගොඩනැගිල්ල. මෙරිල් ඒ ෆනෑන්ඩෝ මහත්මයා කැමති වෙනවා සරුවේ පවතින තාක්කල් සරුවේ කටයුතු වලට මේ නිවස ලබා දෙන්න. එහෙම තමයි සරෝදය දෙල්ගහයට ගෙදරින් මොරටුවේ මෙත්මැදුරට ආවේ. ඉතින් 1970 මෙත්මැදුරට ආවම අපේ සරෝදේ කණ්ඩායමට ඒක හරි ලොකු පිටිවහලක් වුණා. මොකද ඊට කඩ තියෙනවා පොඩ්ඩක් දැන් වෙන්දර වඩා සැලසුම් කරලා වැඩ කරන්න පුළුවන් පිරිසත් වැඩි වැඩත් වැඩි. අපේ සරෝදය ගැන හැමෝම කතා කරනවා ශ්‍රමදාන ව්‍යාපාරය ගැන කතා කරනවා. ඉතින් ඒගොල්ලන්ට පුරුදු වෙනවා පුහුණු වෙනවා පුළුවන් වෙනවා. මොකද පුහුණු වැඩසටහන් කරලා මිනිස්සුන්ව පුහුණු කරලා තරුණ තරුණියන්ව පුහුණු කරලා සමහරට ලෝහ වැඩ පන් වැඩ වෙන්න පුළුවන් ලී වැඩ මේ හැම දෙයක්ම කරලා මේවා අත්හදා බලලා ඒවා අපි ඒගොල්ලෝ යන මේ ගම්මාන වලට ප්‍රජාවන්ටත් අරන් යන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අද ලෝකේ කතා කරනවා ජෙන්ඩර් ගැන කතා කරනවා කාන්තා බලගැන්වීම ගැන කතා කරනවා. නමුත් අවුරුදු 40කට 30කට ඉස්සෙල්ලා ආර්ය රත්න මැතිතුමා මේ කාන්තාව කියන මේ උදාර චරිතය වගේම අනිත් පැත්තෙන් විශේෂ අවශ්‍යතා තියෙන අපි කතා කරන ආබාධිත කියන කට්ටිය හැමෝම මේ ගමනට එකතු කරගත්ත කවුරුවත් අතහැරියේ නැහැ. අපි කියනවා තිරසර සංවර්ධන අරමුණු වල leaving no one behind කවුරුත් අතහැරලා යන්න එපා කියලා. ඉතින් සරෝදේ නම් එදා ඉඳන් කවුරුත් අතහැරලා ගියේ ඉතින් ඒකත් එක්කම සරෝදේ මෙත්මැතුර හිටියා හිතාමත්ම දක්ෂ හිතාමත්ම කැපවෙච්ච කණ්ඩායමක් පිරිමි ගැහැණු ඕන තැනක ලංකාවේ ගමක යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕනාවක් තියෙනවා නම් එතනට ගිහිල්ලා ඒ අවශ්‍යතාවයට දෙන්න පුළුවන් ගැහැණු පිරිමි ගොඩක් එතන හිටියා. ඒකත් එක්කම ඉදිරියට යනකොට සරෝදේ අපි දන්නවා මේ කණ්ඩායම දැන් කීප දෙනෙක් අපි අතර නැතුණත් මතක් කරන්න කැමති ඒ සියලු දෙනාත් ඒ සියලු දෙනාටම මම හිතන්නේ උපහාරයක් වශයෙන් මම මේ පින්තූරේ තන ගමන් දැන් සරෝදේ 40 දශකයට යනකොට සරෝදේ වැඩ කටයුතු හරියට සිද්ධ වෙනවා. ගමින් ගමට යමින් අපි සේවය කරමු සෑමට සේවය කරමු කියන ආදර්ශ පාඩයත් එක්ක ගම්මාන වලට ගිහිල්ලා දරුවන් දරුවන්ගේ පෝෂණ වැඩසටහන් අනිත් පැත්තෙන් ගත්තම අධ්‍යාපනය ඒ වගේම මිනිසුන්ගේ ශක්තිකරණය ප්‍රජා ශක්තිකරණය අනිත් පැත්තෙන් තාක්ෂණය යෝග්‍ය තාක්ෂණය වතුර ජලය අනිත් අවශ්‍ය කරන මූලික අවශ්‍යතා මේ හැම දෙයක් ගැනම දැන් සරෝදේ වැඩ කරනවා. ඒ වගේම ගාන්ධිතුමාගේ සියවෙනි ජම්ම සංවත්සරේ පැවතිච්ච 1967 සරෝදේ අලුත් වැඩකට මුල පුරනවා. ඒ තමයි ගම්මාන 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන. මේක ඊට පස්සේ ගම්මාන 100, ගම්මාන 1000, 5000 මේ විදිහට ඉදිරියට යනවා. සරෝදේ ගැන ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් කතා කරන්න ගන්නවා. ලෝකෙන් පිළිගැනීම හම්බෙනවා. ඒ පළවෙනි වැදගත්ම පිළිගැනීම අපි තාමත් කතා කරන මේ රාමන් මැක්සේසේ පිළිගැනීම ත්‍යාගය පිලිපීනෙන් හම්බෙච්ච එතුමත් එතුමියත් ගිහිලා ත්‍යාගය ලබා ගන්නවා. ඒවත් එක්ක ලංකාව ගැනත් අනිත් ලෝකේ රටවල් කතා කරන්න පටන් ගන්නවා. ආර්ය රත්නගේ දර්ශනයේ සංවර්ධන ආකෘතියක් විදිහට ලෝකෙ පිළිගන්නවා. ඒකත් එක්කම අපි පස්වෙනි දශකයට යනකොට 1972 අපි සංස්ථාපනය වෙන ලංකා ජාතික සරෝදේ ශ්‍රමදාන සංගමය කියලා. ඒක නෛතික පුද්ගල භාවයත් එක්ක අපිට ගොඩාක් වැඩ කරන්න හම්බ වෙනවා. අපේ සරෝදේ පොළොක් වෙනවා. සරෝදේ සුවසෙත, සරෝදේ ශාන්ති සේනා, සරෝදේ සීඩ්ස් ඒ වගේම අත සරෝදේ සංවර්ධන මූල්‍ය සමාගම් වෙලා ඒකත් එක්කම සරෝදේ බාරාණමුද, සරෝදේ විශ්වනිකේතන් මෙතන ඉන්න අපි මේ ළඟදී අපිව දාලගේ අපේ හාමුදුරුවෝ පොරිපන්
සංසදයේ රුක්මලී ධම්මකීර්ති උන්වහන්සේවත් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. සරෝදේ කුලංගන සංසදයේ, සරෝදේ ෆියුෂන්, සරෝදේ ගැමි තාක්ෂණික සේවා මේ විදිහට විවිධ අංශවලට සරෝදේ වීදෙනවා. ඒ වගේම මෙත් මෙතුරු ඊට මති වෙනකොට දමසක් මන්දිරය කියලා අලුත් පරිශ්‍රයකට එන්නත් අපි දැන් මුල පුරනවා. ඉතින් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මුල පිරුවත් ඇත්තටම මේ විවෘත කරන්න ඉන්න වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට 1978 දී. දැන් අපිට ඉඩ තියෙනවා, දැන් අපිට අපේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණිය පුහුණු කරන්න පුළුවන්, අපිට ගම්වලට යන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි, මේ දැනුම අපි ලෝකෙත් එක්ක දැන් බෙදා ගන්නවා. ඒකත් එක්ක මේ හැමදේම වෙන්නේ අපේ ගමේ සංවර්ධනයේ, ගමේ මිනිසුන්ගේ සහභාගීත්වයෙන් සිද්ධ වෙන ගමම්මයි. 6 වෙනි දශකයේදී ලංකාව පොඩ්ඩක් කලබල. 1982 අපි දන්නවා, 83 ජාතිවාදී කෝලහල. මේ හැම දෙයක් එක්කම විනෝබා භාවයතුමන්ගෙන්, ඒ වගේම මේ වෙනකොට අපේ පාතක භික්ෂුමත් පූණු මැදස්ථානය, අපේ භික්ෂුන් වහන්සේලා මේ සියලු දෙනාම එකතු වෙලා ජාතික සාමය හා සුහදතාවය පිළිබඳ සහෝදේ ගොඩක් වැඩ කරනවා. සාම පාගමන්, සාම භාවන, අපේ කුප්පියවත්තේ හාමුදුරුවොත් ඉන්නවා මේක පින්තූර එක. ඒ වගේ ඉතා විශාල පිරිසක් එකතු කරලා මේ ශක්තිය අවකාශයට, විශ්වයට මුදා හරින්න ලොකු වැඩසටහන් රාශියක් සරුදේ කරනවා. මේ හැම දෙයකටම පිළිගැනීමක් තමයි 1992 වර්ෂයේ ජපානයෙන් අපිට හම්බෙච්ච ආදි රත්නන්ට හම්බෙච්ච නිවාන වූ සාමත්‍යාගය. ඒකත් එක්කම අපේ ග්‍රාමෝදය, අපේ පෞරුෂෝදය, ග්‍රාමෝදය, කුටුම්බෝදය, ග්‍රාමෝදය, නගරෝදය අපි කතා කරනවා විවිධ තල. මේ ග්‍රාමෝදය ගම්මුදාව බවට පත් වෙලා රජයේ වැඩසටහනක් බවට පත් වෙනවා, මිනිසුන්ට ගෙවල් හැදෙනවා. හැබැයි සරුදේ බලාපොරොත්තුනේ පාරක් හදන්න, ගෙයක් හදන්න නෙමෙයි, අපි පාරක් හදමු, අපි පාරෙන් හැදෙමු කියලා පාර යන්න පුළුවන් හොඳ මිනිහෙකුත් හදන්න. 7 වෙනි දශකයේ උතුර දකුණ විරසක වෙනකොට, උතුර දකුණ අතර ගමනාගමනයක් සම්බන්ධකමක් නැති වෙනකොට ආදි රත්නන්ට පුළුවන් වුණා උතුරටයි දකුණටයි දෙකට බැලේ දෙකම පිළිගැනීම එතුමන්ට තිබුණා. ඒවත් එක්කම සරෝදේ ශාන්ති සේනාවට පුළුවන් වුණා උතුරේ තරුණේ තරුණියන් දකුණට, දකුණ තරුණ තරුණිය උතුරට ගෙනිලා මේ ගමට ගමක් අතර හදක් වැඩසටහන් කරන්න. මේ එකත් එක්කම මම හිතන්නේ අපේ දින ආගමික සංස්ථාව පූජක ප්‍රසාදීන්, අපේ සංඝයා වහන්සේ මේ හැම ආගමක කතා කරන සාමයේ පණිවිඩය උද්දීපනය කරන්න මම හිතන්නේ අපි ගොඩාක් අන්තර් ආගමික වැඩසටහන්, ඒ වගේම අන්තර් ආගමික සමුළු මේ ගොඩක් කරා මේ හැම දිනාටම ආරි රත්නයන් ගැන තිබේ ලොකු ආදරයක්, ලොකු විශ්වාසයක්. ඉතින් ඒකත් එක්කම මම හිතන්නේ ආරි රත්නයන් ඉතාමත්ම තෘප්තිමත් වෙන දා තමයි අපේ ඒ යම් ආකාරයකට ඒ ගැටලු වලට මුහුණ දෙන්න අපේ ප්‍රජාව සූදානම් කරපු හා ඒවා නිවා දමන්න, විසල කරන්න යම් උත්සාහයක් කිරීම. ඉතින් 8 වෙනි දශකයේ ටිකක් කලබලයි. අපි දන්නවා 2004 සුනාමිය ආවා, ඒ වගේම 2009 යුද්ධය ඉතාම බරපතල තැනක තිබ්බේ. ඉතින් ආයෙත් සරෝදයට යුද්ධය තිබුණා කියලා, සුනාමිය තිබ්බා කියලා වෙනසක් තිබෙන්නේ ආරි රත්නයන් මේ හැමතැනම ඉදිරියෙන් හිටියා, අපේ ජනතාවත් එක්ක, ස්වේච්ඡා සේවකයන් එක්ක, විදේශ කණ්ඩායම් එක්ක, මේ හැම දෙනාමත් එක්ක. යුද්ධය ඉවර වෙනකොට ගොඩාක් මිනිසුන් අනාතු වුණා, තමන්ගේ ආදරණීයන් නැති වුණා, දේපළ නැති වුණා. ඉතින් ඒකත් එක්කම උතුරු දකුණ කියන්නේ නැතුව සරෝදේ ඒ මිනිසුන් හැම දෙනාගේම තිබ්බ අවශ්‍යතා සියලුම සහන සේවා වලින් දැන් පුනරුත්ථාපන කටයුතු, ඒ වගේම නැවත ජීවිත නැකා සිටීමට වැඩ කටයුතු කරා. යුද්ධය ඉවර වුණාම අපි හිතනවා යුද්ධය වුණා ඉවරයි කියලා නෑ. ඒකත් එක්කම මේ තියෙන යම්මාකාරක ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ක ගනුදෙනුවක් කරන්න ඕනේ. ප්‍රතිපත්ති සම්පාදනය හරියට සිද්ධු නැත්නම් ආයුධයක් එන්න පුළුවන්. ඉතින් අපි මේ කතා ගැන උගත් පාඩම් මා ප්‍රතිසන්දන කොමිසමේ ආරි රත්නම් විශාල කාර්යභාරයක් කරා. ඒකත් එක්කම අපි 2008 වර්ෂයේ අපි අපේ 50 වෙනි සංවත්සරය, අපේ ගම්මාන වලින් පැමිණි දෙස්විසේ සහභාගිකයන් 50,000ක් එක්ක සුගත දාස ක්‍රීඩාංගණයේදී අපි අපේ 50 වෙනි සංවත්සරය, සරුදේ 50 වෙනි සංවත්සරය සමරනවා. අපි ඉතින් ඇවිල්ලා දැන් 2011 අපේ 9 වෙනි දශකයට. 9 වෙනි දශකයට එනකොට අපි පැහැදිලිව දන්නවා අපි යුද්ධය ඉවරයි, නමුත් ඒක ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපිට ගොඩනගින්න විඥානය, ආර්ථිකය හා බලය පදනම් වෙච්ච ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ කියලා ආරි රත්නයන් විශ්වාස කරනවා. මේ අනුව අපේ පළවෙනි දේ සරෝදේ දේශෝදේ වැඩපිළිවෙල විදිහට උතුර දකුණ හැපවුම යා කරන්න, සක්‍රීය පුරවැසියන් නැති කරන්න, ඒක ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඇති කරන්න දේශෝදේ වැඩසටහනත්, අනිත් පැත්තෙන් ගත්තාම ආර්ථික වශයෙන් අපේ ජනතාව නගා සිටවන්න අපේ සරෝදේ සංවර්ධන මූල්‍ය සමාගම ඇතුළු අපේ ආර්ථික දර්ශනත්, විකල්ප ආර්ථික දර්ශනත් විදිහට ගෙන ඉන්න ආරි රත්නයන් උත්සාහ කරනවා. ඒකත් එක්කම දේශෝදේ විදිහට මං හිතන්නේ දහස් ගණනාවක් අපි වතේ රොද බඳිනකොට ආරි රත්නයන්ට අපිට හම්බෙනවා පත්වීමක්. මොනවාද අපි මේ කතා කරපු ව්‍යවස්ථා සභාවේ සමාජිකෙක් විදිහට ශ්‍රී ලංකාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ එතුමා මමයි මං හිතන්නේ එකම වෙනුම් අහපු නැති රට විදියට ගෞරවයක් ලැබපු එකම ව්‍යවස්ථාදායක සමාජිකතාව සමාජික හිටියා. නමුත් ඒ ගෞරවය මං හිතන්නේ හැමෝටම හම් වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට එතුමා දැන් වයසයි, ඔව් අපි පොඩ්ඩක් වයස වුණාම ඒ වගකීම් අපේ ඊළඟ පරම්පරාවට උරුම කළ දුන්නා. මේ මෙතන ඉන්න අයිට විතරක් නෙමෙයි, මෙතන ඉන්න අපේ වෛද්‍ය වර්තමාන සභාපති වෛද්‍ය විනාරි රත්නමැතිතුමා, ඒ වගේම චාටිකා මානසිංහ මැතිනේ නැහැ, අපි හැමෝටම එතුමා එක බාර දුන්නා. අපි හැමෝටම විතරක් නෙමෙයි, ගමටත් එක
බාර දුන්නා. ඒ බාර දුර කාර්ය වගේම දර්ශනය ඒ වගේම ඒ සෙනෙහස ආදරය එතුමා අපි හැමෝටම ලැබලා දුන්නා. ලෝකෙ ඉන්න හැම රාජනායකෙක් එක්කම එතුමා ගනුදෙනු කරා. හැම රාජනායකෙක් ගාවට එතුමාට යන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම ආගමික නායකයන් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් විද්‍යාඥ විද්‍යාර්ථී මේ හැම කෙනෙක් එක්කම. ඉතින් අබ්දුල් කලාම් කියන අපි දන්න ලෝකයේ ඉන්න මං හිතන ඉතාම ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. ඒ මිනිස්සයා විල අපේ ලෝකසට සලකන විදිහ දැක්කම අපිටත් පුදුම හිතෙනවා. නමුත් මේ සිරිම රාජරාජ මහේෂ් ආදින්නෙක් වැඩ කරත් එතුමාගේ හිත හදවත හැම වෙලෙම තිබ්බේ අපේ ගමේ මිනිස්සු ගාව අපේ ගමේ මිනිස්සු දිහාට ගිහිල්ලා අතින් අල්ලගෙන කතා කරන තරම් සන්තෝෂයක් එතුමාට තවත් තිබ්බේ නැහැ. ඉතින් ලෝකෙ මෙතුමා පිළිගත්ත සම්මාන රාශියක් හම්බුණා. ශ්‍රී ලංකා විමාන සම්මානෙ හම්බුණා. සිවිල් පුරවැසියෙකුට හම්බෙන ලොකුම සම්මානය. එතුමා සන්තෝෂෙන්. ඔව් එතුමාට ලොකු සැහැීමක් තියෙනවා. ඒක සරෝදේ පවුල දහස් ගණනක්. එතුමා පියෙක් විදිහට පිළිගන්නවා. පියෙක් විදිහට එතුමා ඒ වගේම එම මැතිණියත් ආදරය ලබලා දෙනවා ඒ සියලු දෙනාට. ඒ වගේම එතුමාගේ හා එතුමියගේ දරුවන් ධර්මල්ලන් ඒ වගේම මුණුපුරු මිනිපිරියන් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ලොකු සර් අපි පුදුම ආදරයක් තියෙන අපි उदाहरण මේ මොහොත වෙනවන්නේ ආචාර්ය ඒටි ආර්යරත්නයන් වෙත උපන්දින සුබපැතුම් හා ආශිර්වාද එක්කිරීමේ ඒ සුන්දර අවස්ථාවටයි. මේ සුබ කටයුත්ත වෙනුවෙන් ප්‍රථමයෙන් සාර්වෝදේ පැරණි සමාජිකයේ වන සහ ආර්යරත්න මහතාගේ කල්යාණ මිත්‍රයෙක් වන ශ්‍රී ලංකා රූපවාහිනී පුහුණු ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ ආචාර්ය පියසෝම මෙදිස් මහතාට මා ආරාධනා කර සිටිනවා. මා ආර්යරත්න නාමය මුලින්ම දැනගත්තේ 1958 වර්ෂයේදී. ඒ ඒටි ආර්යරත්න කියන ගුරුතුමා නාලන්ද විද්‍යාලයේ සමාජ සේවා සංසදයේ විසුණුත් සමග කනතුලුව ග්‍රාමයට ගොස් කරපු සමාජ පරිවර්තන වැඩපිළිවෙල නිසා මෙහිදී විශේෂයෙන් මා මතක් කරන්නට කැමැති සර්වෝදය කියන්නේ ආර්ය රත්න කියන්නේ දෙකක් නෙවෙයි. සර්වෝදයත් ආර්ය රත්නත් එකයි. එකම කාසියක වටිනාකමක් තියෙන දෙපැත්තක් වගේ ඒ නාමයන් දෙක අද අපේ ජාතියේ හදවතට ඇතුළත් වෙලා තියෙනවා. එනිසා මා වෙහිදී ඉතාමත් සන්තෝෂ වෙනවා මේ ආර්ය අයට අවුරුදු 90ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ මෙසේ පවසන්නට. එය පවසන්නේ මා අමාවතුරේ ගුරුරගෝමින්ගේ කියමන ප්‍රයෝජනෙට ගනිමි. ගුරුරගෝමි අමාවතුර ගැන පොතේ අන්තිමේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. යාව තිට්ඨති සාලින්දෝ යාව ඡන්දෝ විරෝචති. තාව තිට්ඨතු ගන්තායන් පශාසෙන්ති මහාජනන් කියලා. ඒ වගේම ප්‍රකාශ කරනවා ඉරහඳ පවතින තාක් මහා ශෛලියක් නොසැලී පවතිනක් මෙන් ආර්යයාගේ නාමයත් සර්වෝදයත් සදා නොමැකි පවතිනවා. ආර්යයා මේ යුව ස්පෙෂල් ඩේ be just as special as you are. Happy 90th birthday ආර්යයා. අවුරුදු 90ක් සම්පූර්ණ වන මෙම අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම සර්වෝදය පිළිබඳව කැමැත්තක් දක්වන ධනගණ තියෙන අය වෙනුවෙන්ද ඔබ ඉතා ගෞරවයෙන් අගය කරන තාමත් සුජීවත්ව සිටින මාගේ ආදරණීය බිරිඳගේ අම්මා වන සිසිලි මලසූරිය අම්මා කියපු විදිහට ඔබට තිරුවන් සරණයි. සුඛී දීර්ඝායුෂ බව.